red light. ගාල්ල අහංගම තිත්තගල්ල ප්‍රදේශයේ ජනතාව තම දීපල පවා උගසට තබා ලබාගත් මුදල් තිත්තගල්ල ප්‍රදේශයේම පදිංචි ආමි රොෂාන් නොහොත් රොෂාන් ප්‍රියරංගන නැමැත්තෙකුට ලබා දී ඇත්තේ එම මුදල් සඳහා මාසිකව වැඩි පොලියක් ලබා ගැනීමේ අරමුණින් රොෂාන් නැමැත්තා අදාළ මුදල් ලබාගෙන ඇත්තේ තමන් සිදු කරන මැණික් ව්‍යාපාරයකට එම මුදල් යොදවා ඉන් ලැබෙන ලාභයෙන් පොලියත් සමග ගෙවන බවට වන ගිවිසුමකටද යටත්වයි ඒ සඳහා ඇතැම් පුද්ගලින් ඔහු සමග ගිවිසුම් ගතව මුදල් ලබා දී ඇති අතර ඇතැම් පුද්ගලින්ගෙන් ලබා ගන්නා මුදල් සඳහා රොෂාන් ප්‍රියරංගනගේ නමින් ලියාපදිංචි වයිට් ලයිට් පුද්ගලික සමාගමේ නමින් චෙක් බද්ද නිකුත් කර තිබෙනවා මෙම ගිවිසුම් වලට අනුව ගිවිසුම අවසන් වන දිනේදී මුදල් සඳහා ලබා දෙන පොලිය දක්වා ඇති අතර ඒ අනුව රුපියල් ලක්ෂ 6ක් ලබා දී ඇති අයෙකුට මාස 2ක් අවසානයේ පොලියත් සමග රුපියල් ලක්ෂ 8ක මුදලක් ලබා දීමට ඔහු එකඟ වී තිබෙනවා ඊට අදාළ පොලිය යම් හේකින් නියමිත දිනට ගෙවීමට අපොහසත් වූහොත් ඒ වෙනුවෙන් මාසික පොලිය වාරිකයෙන් 1/1 පොලිය අනුපාතිකයකට යටත් වන බවද මෙම ගිවිසුමේ සඳහන් ගිවිසගත් ආකාරයට අදාළ මුදල් ගෙවීමට නොහැකි වූහොත් රොෂාන් ප්‍රියරංගන නැමැත්තාට අයත් වයිට් ලයිට් පුද්ගලික සමාගමේ කොටස් විකිණීමෙන් හෝ අත්පත් කර ගැනීමෙන් හෝ තමා සන්තකයේ තබා ගැනීමට මෙමගින් දෙවන පාර්ශවයේ ලෙස හඳුන්වා ඇති ණය ලබා දුන්න අයට හිමි කර දී තිබෙනවා කෙසේ වෙතත් මේ ගිවිසුම් ප්‍රකාරව තමන්ට මුදල් හිමි නොවූ බවයි ගනුදෙනු කරුවන් පවසන්නේ එයා තව මැනික් බිස්නස් කරනවා කියලා තමයි මේ මුදල් ගත්තේ ඊට පස්සේ මගේ මහත්තයා තමයි ට්‍රී රෝඩ් රථය විකුණලා අත් ට්‍රැක්ටරයත් විකුණලා අපි ලක්ෂ 40ක් දුන්නා මේ වෙනකන් අපිට පොලියවත් මුදලවත් ලැබුණ නැහැ මේ රොෂාන් කියන කෙනා මගේ අක්කගේ පුතා ලක්ෂ මම සම්පූර්ණයෙන්ම ලක්ෂ 76ක් දාලා තියෙනවා මම දැන් ගණන් හැදලුවා මම එයාගේ දීපු සල්ලි ඔක්කොම කපලා දැම්මහම ලක්ෂ 53ක් මට එන්න ඕන අවුරුද්දක්කට ආසන්න කාලයක් මේක කිරීගෙන ගිහපු හින්දා අපි දන්න කියන කට්ටියට එහෙම ගෙවලා තිබෙච්චිනම් දුන්නා ලක්ෂ 27ක මගේ චෙක් තියෙනවා ඒ ළඟ මට කිසි දෙයක් එහෙම ලැබුණේ නැහැ ඒ ලක්ෂ 27 අරගෙන සතියකට වගේ වෙද්දී මෙයා අතුරු දහන් වුණා එලෙස අතුරු දන් වූ රොෂාන් තිත්තගල්ල ප්‍රදේශයේ පමණක් පුද්ගලින් 25 දෙනෙකුගෙන් මෙලෙස මුදල් ලබාගෙන තිබෙනවා කෝටි 4යි ලක්ෂ 47ක් අපේ මේ හරියට එකතු කරගෙන තියෙනවා ඉතින් කාටවත් මුදල් දීලා නැහැ පොලිය ටික ටික දීදී තමයි මේ ওই ජාවාරම කරගෙන ගිහින් ගනුදෙනු කරුවන් පවසන්නේ ඇතමුන්ට ලබා දී ඇති චෙක් බද්ද අගරු ඒවා බවයි ඒ චෙක් පස්සේ මම බැංකුවට ඉදිරිපත් කිරීමෙන් පස්සේ ගිණුම් වල මුදල් නැත කියලා ඒ චෙක් රිටර්න් එකෙන් ලැබුවා සිද්ධිය සම්බන්ධයෙන් මවුන් අහංගම පොලිසිය වෙත පැමිණිලි කර තිබෙනවා. අපි අහංගම පොලිසියට මේ මාසේ 12 වෙනිදා ගිහිල්ලා පැමිණිල්ලක් කරා. දැන් මාස 5කට කිට්ටු වෙනවා. අද වෙනකන් කිසිම මේ සාධාරණයක් උන් නැති ඉඳ තමයි මේ කතා කරන්න ගත්තේ. ගනුදෙනු කරුවන් පවසන්නේ අදාළ සිද්ධිය යට ගැසීමේ උත්සාහයක් දානාවරණීය වී ඇති බැවින් මේ පිළිබඳව කඩිනමින් විමර්ශනයක් කර තමන්ට සාධාරණීය ඉටු කර දෙන ලෙසයි.